පාලෝ මේ වස්සාන කාලයයි සමන්ත චක්ඛවලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තෝ සග්ග මොක්කදං ධම්ම සවෙන කාලෝ අයං භදන්තා ධම්ම සවෙන කාලෝ අයං භදන්තා ධම්ම සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කිංච මාළුංකේ පුත්ත මයාභ්‍යකතං ඉදං දුක්ඛන්ති මාළුංකේ පුත්ත මයාභ්‍යකතං අයං දුක්ඛ සමුදයෝති මයාභ්‍යකතං අයං දුක්ඛ නිරෝධෝති මයාභ්‍යකතං අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති මයාභ්‍යකතං තස්මා චේතං මාළුංකේ පුත්තේ මයාභ්‍යකතං තං හි මාළුංකේ පුත්තේ ngatth සංහිතං ඒතං ආදි බ්‍රහ්මචරියකං ඒතං නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිග්ගානාය සංවත්තති තස්මාතං මයාභ්‍යකතං තස්මාතිහ මාළුංකේ පුත්තේ අභ්‍යකතං ච මේ අභ්‍යකතතෝ ධාරේත ව්‍යකතං ච මේ ව්‍යකතතෝ ධාරේතති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකයට පිහිට වෙන්න ලෝ පහළේ වදාළේ සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළේ සූත්‍රාන්ත පිටකයෙහි මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසකයෙහි භික්ඛු වර්ගයට අයත් තුන්වෙනි සූත්‍ර දේශනාව වෙන චූල මාළුංක්‍ය සූත්‍ර දේශනාවයි අද ධර්ම දේශනාව සඳහා මාතෘකාවසෙන් ඉදිරිපත් කර ගන්නට හේතුණි. දැන් ස්වල්ප වේලාවකට මැත්තෙනොත් මේ සූත්‍ර සංඝායනා දේශනාව පින්වත් ඔබ ශ්‍රවණය කරන්ට ඇති. මේ වෙලාවේදී අපි බලාපොරොත්තු වන්නේ සූත්‍ර අන්තර්ගතය පිළිබඳව කරුණු ටිකක් මේ දේශනාව තුළින් ඉදිරිපත් කිරීම පිණිසයි. මේ සූත්‍රයේ බොහෝ වාර ගණනක් කියවෙන වචනයක් තියෙනවා මාළුංකේ පුත්ත කියලා. මේ සූත්‍රයේ නමත් මාළුංකේ පුත්ත. ඊළඟ මුලට කොටසක් එකතු වෙනවා චූල කියලා. චූල මාළුංකේ සූත්‍රය. එයි මේ චූල කියන මේ මුල් කොටස මේ නමට එකතු වුණේ තවත් සූත්‍රයක් තියෙනවා මහා මාළුංක්‍ය සූත්‍රය කියලා. එනිසා චූල මාළුංක්‍ය සූත්‍රය මහා මාළුංක්‍ය සූත්‍රය කියලා සූත්‍ර දෙකක් තියෙනවා. ඊතොර දැන් අපි මේ මාතෘකාවසෙන් ඉදිරිපත් කරගත්තු සූත්‍රය චූල මාළුංක්‍ය සූත්‍රය. ඊතොර මේ සූත්‍රයේ වැඩිම කියවෙන වචනය තමයි මාළුංක්‍ය පුත්ත කියන වචනය. මාළුංකේ පුත්ත කියලා කියන්නේ ස්වාමින් වහන්සේ නමකගේ නාම සම්මුතිය. ඒ කියන්නේ මේ කියන චූල මාළුංකේ පුත්ත ස්වාමින් වහන්සේට ඇති වුණා වූ අදහසක් බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළ මොහොතේ තමයි මේ සූත්‍රය
දීර්ඝ වශයෙන් දේශනා කරන්න යෙදුණි. දැන් අපි බලමු ඒ කාරණේ කොහොමද කියලා. දිනක් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙවුරන් මහා විහාරයේහි වැඩ ඉන්න මොහොතක මේ මාළුන්ගේ පුත්ත කියන ස්වාමින් වහන්සේට එදවස විවේකයෙන් ඉන්නකොට සිතට නොයෙක් අරමුණු ගලාගෙන එන්න පටන් ගත්තා. ඒවට කියන පරිවිතර්ක කියලා. එතකොට මේ විතර්ක අතරින් උන්වහන්සේගේ හිතට ආව ඒ වගේම ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් වෙච්ච අරමුණු රාශියක් ගැන තමයි බුදුරජාණන් වහන්සේට ගිහින් ඉදිරිපත් කරන්නේ. දැන් සාමාන්‍යයෙන් අපිත් දෛනික ජීවිතයේදී කටයුතු වල නිරතව ඉන්නකොට මේ පරිවිතර්ක කියන ඒවා ගලාගෙන එනවා සාමාන්‍යයෙන් අඩුයි. නමුත් වැඩ කටයුතු වලින් නිදහස් වෙලා විවේකව නිදහස්ව ඉන්න වෙලාවක නම් කොච්චරවත් දේවල් අපේ හිතට ගලාගෙන එනවා. ඒක තමයි ස්වභාවය. අන්න ඒ වගේ මේ මාළුන්ගේ පුත්ත ස්වාමින් වහන්සේ විවේකීව ඉන්නකොට තමයි මේ අදහස් ටික ගලාගෙන ඇවිල්ලා තියෙන්නේ. උන්වහන්සේට ඒ විවේකීව ඉන්න වෙලාවේ සිතට ගලාගෙන ආව ඒ පරිවිතර්කය තමයි තථාගත බුදුරජාණන් වහන්සේ විසින් මේ ලෝකය සාස්වතයයි කියලා නැත්නම් මේ ලෝකය අසාස්වතයයි කියලා මේ ලෝකය අනන්තවත් කියලා මේ ලෝකය අන්තවත්ද කියලා ඊළඟට එයම ජීවය එයම ශරීරය කියලා ජීවය එකක් ශරීරය අනිකක් කියලා ඊළඟට සත්ත්වයා මරණයෙන් පස්සේ උපදිනවාද සත්ත්වයා මරණයෙන් පස්සේ උපදින්නේ නැද්ද සත්ත්වයා මරණයෙන් පස්සේ වන්නේත් නොවේද නොවන්නේත් නොවේද දැන් මේ උන්වහන්සේගේ හිතට ගලාගෙන එන අරමුණ ඊළඟට සත්ත්වයා මරණයෙන් පස්සේ නොවන්නේත් නොවේද වන්නේත් නොවේද මෙන්න මේ විදිහට යන් දෘෂ්ටිගත කෙනෙක් තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරන ලද්දේ නම් ඒ වගේම ප්‍රතික්ෂේප කරන ලද්දේ නම් ඒ දෘෂ්ටිගතයන් කිසිසේත්ම මට ප්‍රකාශ කළා නෑ ප්‍රකාශ කරන්නේ නැහැ. ඉතින් ඒක මට මං කැමති නැහැ ඒකට. මට ඒක හොඳ නැහැ. එනිසා මම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් මේ කාරණය අහනවා. ඒ කාරණය අහලා යම් විදිහකින් තථාගතයන් වහන්සේ මේ ලෝකය සාස්වතද අසාස්වතද ලෝකය අන්තවත්ද අනන්තවත්ද ආදී මේ කාරණයන් පිළිබඳව මට ප්‍රකාශ කරනවා නම් ඒක මම සතුටින් පිළිගන්නවා. බැරි වෙලාවත් මේක මට නොකිව්වොත් විස්තර නොකළොත් මොකද කරනවා කිව්වොත් මම මේ පැවිදි උපසම්පදාව අතහැරලා සිවුරු ඇරලා ගිහි වෙනවා කිව්වා. ඉතින් මේ අදහස හිතාගෙන ඔන්න බුදුරජාණන් වහන්සේ ළඟට ඉර බැසගෙන යන සන්ධ්‍යායාමේ දෙවුරන් විහාරයට ගිහින් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා කියන ස්වාමීනි මට මේක කියන්න ඕනේ. භාග්‍යවන්තෝ බුදුරජාණන් වහන්සේ විසින් ලෝකය සාස්වතයයිද අසාස්වතයයිද ලෝකය අන්තවත්යයිද අනන්තවත්යයිද එයම ජීවය එයම ශරීරයයිද ජීවය එකක් ශරීරය අනිකක් වශයෙන්ද මරණින් පස්සේ සත්වයා උපදිනවද මරණින් පස්සේ උපදින්නේ නැද්ද
ඔය විදිහට මේ අර තමන්ගේ හිතට ආපු පරිවිතරක නැත්නම් අදහස් ටික බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරලා කියනවා මේ ප්‍රශ්නය මේ ප්‍රශ්න ටිකට පිළිතුරු නොදුන්නොත් එහෙම මම ඔබ වහන්සේගේ මේ ශාසනයේ එක මොහොතක්වත් අය නම් ඉන්නේ නැහැ ඒ කාන්තේම මම මේ මහා උපසම්පදාව අයින් කරලා සිවුරු අරලා ගෙදර යනවා කියලා කිව්වා. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේට මේ කාරණේ ඉදිරිපත් කරලා අහනවා ස්වාමීනි තමන් වහන්සේ මේක දන්නව නම් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකය සාස්වතයයි කියලා දන්නව නම් ඒක මට කෙලින්ම ප්‍රකාශ කරන්න මම දන්නවා කියලා. සාස්වතයයි කියලා ලෝකය පිළිබඳව කිසිවක් දන්නේ නැත්නම් ඒකත් ඍජුවම මට කියන්න. ඊළඟට ලෝකය අසාස්වතයි කියලා දන්නව නම් බුදුරජාණන් වහන්සේ ඒක මට දන්නවා කියලා ප්‍රකාශ කරන්න. දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා ඍජුවම ප්‍රකාශ කරන්න. ඊළඟට ලෝකය අනන්තද අන්තවත්ද? කියන්නේ කෙලවරක් තියෙනවද නැද්ද? මේක කාරණය දන්නව නම් දන්නවා කියන්න නැත්නම් නැහැ කියලා මට ඍජුවම කියන්න. සත්‍යය මරණයෙන් පස්සේ උපදිනවද නැද්ද? පුනර්භවයක් තියෙනවද නැද්ද? මේ කාරණේ තථාගතයන් වහන්සේ දන්නව නම් මට ඒක පැහැදිලි කරන්න, දන්නව නම් ඒකත් පැහැදිලි කරන්න ඍජුවම කියලා මේ විදිහට මේ අදහස් ටික පිළිවෙලින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළා. කවුද? මාළුන්ගේ පුත්ත ස්වාමින් වහන්සේ. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ කාරණය හොඳට අහගෙන හිටියා. අහගෙන ඉඳලා උන්වහන්සේගේ මේ අදහස් වලට ගැළපෙන අදහස් වලට සුදුසු ගැළපෙන විදිහේ කාරණයක් උන්වහන්සේ මේ මාළුන්ගේ පුත්ත ස්වාමින් වහන්සේට දේශනා කළා. මේ මාළුන්ගේ පුත්‍ර ඔබ මේ පුදුම කතාවක් කියන්නේ. ඒ කියන්නේ කින්නුතාහං මාළුන්ගේ පුත්ත එවං අවශ්‍ය. ඒ හේතුවං මාළුන්ගේ පුත්ත මයි බ්‍රහ්මචරියං චර. මාළුන්ගේ පුත්ත ඇයි මට මෙහෙම කියන්නේ? ඒ කියන්නේ මම මාළුන්ගේ පුත්‍රට මෙහෙම කියලා දෙනවාද? මොකක්ද මාළුන්ගේ පුත්‍රය ඔබ එන්නේ? ඇවිල්ලා මයි ඒ හිත්වං මාළුන්ගේ පුත්ත මයි බ්‍රහ්මචරියං චර මෙහෙ එන්න. ඇවිත් මගේ ලෝතුරා ශාසනයෙහි පැවිදි වෙලා මම ළඟ මගේ ශ්‍රාවකෙක් හැටියට ගුණධර්ම පුරන්ඩ. එහෙම මා ළඟ පැවිදි වෙලා ශාසන ගුණධර්මයන් සම්පූර්ණ කරනව නම් අහං තේ ව්‍යාකරිස්සාමි මම උඹට සස්සතෝ ලෝකෝතිවා අසස්සතෝ ලෝකෝතිවා ප්‍රකාශ කරන්නම් ලෝකය සාස්වතයි කියලා. මං උඹට එහෙමනම් ප්‍රකාශ කරන්නම් ලෝකය අසස්වතයි කියලා. ලෝකය අන්තවයි කියලා කියන්නම්. ලෝකය අනන්තවත් නම් ඒක කියන්නම්. සත්‍යය මරණයෙන් පස්සේ උපදිනවා නම් උපදිනවා කියලා කියන්නම්. නැත්තම් උපදින්නේ නෑ කියලා කියන්නම්. සත්‍යය මරණයෙන් පස්සේ මතු පහළ වෙනවද නැද්ද කියලා කියන්නම්. මෙන්න මේ විදිහට මම උඹට කියලා තියනවාද කියලා ඇහුවා. මාළුන්ගේ පුත්‍රය උඹ මා ළඟට ඇවිල්ලා පැවිදි වෙලා මගේ ශාසනයේ ශ්‍රාවකෙක් හැටියට ගුණධම් පුරනවා කියලා පොරොන්දු වුණා නම් එහෙම එන්න කියලා මං අඬ ගහලා කතා කරලා තියෙනවනම් එහෙම කතා කරලා ආරාධනා කරලා ඔබ මා යටතේ පැවිදි කරගෙන තියෙනවනම් මම මේක ලෝකයේ සාස්වතයිද අසාස්වතයිද කියලා දේශනා කරන්නම් කියලා මං පොරොන්දු වෙලා තියෙනවද කියලා ඇහුවා. නොහේතම් බන්ති. මොකද කියන්නේ? නෑ ස්වාමීනි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මට එහෙම පොරොන්දු වෙලා නෑ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මාළුන්ගේ පුත්‍ර භික්ෂුව අඬ ගහලා පැවිදි කරගත්ත කෙනෙක් නෙවෙයි. පොරොන්දුවක් උනේත් නෑ ඔබ මා ළඟට ඇවිල්ලා පැවිදි වුණොත් මම මේක කියන්නම්
කියලා පොරොන්දු වෙලත් නැහැ. ඊළඟට බුදුරජාන් වහන්සේ අහනවා ත්වංවාපන මං ඒවං අවච අහං භන්තේ භගවති බ්‍රහ්මචරියං චරිස්සං. ඔබ මට පොරොන්දු වෙලා තියෙනවද මෙහෙම ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මං ඔබ වහන්සේ ළඟ මහණ වෙනවා. හැබැයි මට මේ ලෝකේ සාස්වතයි කියලා ලෝකේ අසාස්වතයි කියලා ලෝකේ අන්තවද්ද කියලා අනන්තවද්ද කියලා සත්වයා මරණයෙන් පස්සේ පහළ වෙනවද කියලා පහළ වෙන්නේ නැද්ද කියලා මෙන්න මේ කරුණ ටික කියන්න ඕනේ. එහෙම කියනවා නම් මට පොරොන්දු වෙනවා නම් මං ඔබ වහන්සේ ළඟ මහණ වෙන්නම් කියලා ඔබ මට පොරොන්දු වෙලා තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේ ඇහුවා. කාගෙන්ද? මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේ. දැන් බුදුරජාණන් වහන්සේ ආරාධනා කරලා අඬගහලා පැවිදි කරවාගෙනත් නැහැ. ඊළඟට මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේත් අර විදිහට පොරොන්දු වෙලත් නැහැ බුදුරජාණන් වහන්සේට. ඔබ වහන්සේ ළඟ මම මහණ වෙන්නම්. හැබැයි මට මේ ටික විස්තර කියන්න ඕන කියලා. ඉතින් එහෙම පොරොන්දුවක් වෙලත් නැත්තම් ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා එහෙනම් මං උඹට එහෙම කියලාත් නැත්තම් ඔබ මට එහෙම පොරොන්දු වෙලත් නැත්තම් මේ ලෝකය අසාස්වත එකක්ය සාස්වත එකක්ය ලෝකය අන්තවත් එකක්ය අනන්තවත් එකක්ය ජීවයේ එකක් ශරීරයේ එකක් එයම ජීවය එයම ශරීරය කියලා මෙන්න මේ විදිහට කවරේ කාහට නම් ප්‍රකාශ කරන්නෙහිද? ඒ කාටවත් බැඳලා නැහැනේ. එහෙම කාටවත් කියන්නම් කියලා පොරොන්දු වෙලා නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරනවා කියන එක කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා මාළුන්ගේ පුත්‍රය යමෙක් මෙන්න මෙහෙම කියනවා. යම් තාක් බුදුරජාණන් වහන්සේ මට මේ ලෝකය සාස්වතයි කියලා අසාස්වතයි කියලා ලෝකය අන්තවත් එකක් කියලා අනන්තවත් එකක් කියලා සත්වයා මරණයෙන් පස්සේ උපදිනවාය උපදින්නේ නැතය ජීවයේ එකක් ශරීරයේ එකක් ඊළඟට එයම ජීවය එයම ශරීරය ඔය ආදි වශයෙන් දේශනා කරන තුරු බුදුරජාණන් වහන්සේ මේ විස්තරය කරන තුරු මම උන්වහන්සේගේ ශාසනයෙහි ගුණ ධර්ම පුරන්නේ නැත. දැන් යම්කිසි කෙනෙක් මෙහෙම කියනවා බුදුරජාණන් වහන්සේ මේ ටික කියනකල් මං උන්වහන්සේගේ ශාසනයේ ගුණ ධර්ම පුරන්නේ නැහැ කියලා. එහෙම කියලා දැන් බුදුරජාණන් වහන්සේ කොයි මොහොතේ හරි අද කියයි හෙට කියයි කියලා දින ගණන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කවදාකවත් ඒක දේශනා කරන්නේ නැහැ. අර මිනිහට මොකද වෙන්නේ? ඒ මනුස්සයාට මොකද වෙන්නේ? නිකාම ජීවිතය ගෙවිලා මැරිලා යනවා. කාටද අවාසිය? ඒ මොඩ මනුස්සයාටමයි. බුදුරජාණන් වහන්සේ කවදාකවත් මේක දේශනා කරන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ දේශනා කළොත් පමණක් මම මේ ශාසනයේ ගුණධර්ම පුරනවා කියන බලාපොරොත්තුවෙන් උන්වහන්සේ කියයි කියන අදහස ඇති කරගෙන ඉන්නවා. ජීවිත කාලයේ පුරාවට බලාගෙන හිටියත් ඒක වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වෙන්නක් දේශනා කරන්නේ නැහැ. ඒ පුජ්‍යලයා නිකාම නිකන් ජීවත් වෙලා ඉඳලා මරණයටපත් වෙලා යනවා. එතකොට හොඳ උපමාවක් තථාගතයන් වහන්සේ මේකට ගලපනවා දේශනා කරනවා. මොකද්ද උපමාව? විස කැවූ ඊතලයක් අරගෙන යම් පුජ්‍යලයකට දුන්නෙන් විදිනවා. ඒ දුන්න ගිහිල්ලා විස සහිත ඊතලය අර පුජ්‍යලයාගේ ඇඟේ වදිනවා. ඇඟ හිල් කරගෙන කිඳා බහිනවා. එතකොට මේ පුජ්‍යලයා වටේ හිටපු තමන්ගේ ඥාතීන් පිරිසක් එහෙම නැත්නම් හිතවතුන් පිරිසක් මොහු අල්ලාගෙන වහාම ගෙනියනවා. කවුරු ළඟටද? වෛද්‍යවරයෙක් ළඟට. දැන් අතක් පයක් කැපුණාම තුවාල වුණාම මොනවාරි හදිසි අනතුරක් වුණාම අපි වහාම වෛද්‍යවරයෙක් ළඟට යනවා. ගිහින් පරීක්ෂණ කරලා කෑලි තියෙනවද නේද? වෙඩිල්ලක් වැදුනා නම් අර මේ මොනවාද මූනිසම් තියෙනවද?
එහෙම නැත්නම් යකඩ කෑලි තියෙනවද ඇතුලේ? ගල් කෑලි තියෙනවද? තුවාලේ කොයිතරම් පැතිරිලා ගිහිල්ලාද? කොයිතරම් අනතුරුදායකද? ඕවා ඔක්කොම හොයලා ඉක්මනින්ම ප්‍රතිකාර කරනවනේ ඒ රෝගියා සුවපත් කරගන්න. ඉතින් ඒක තමයි ස්වභාවය. අන්න ඒ වගේ මේ ඊතලය ඊ පහර ලැබූ පුජ්‍යලය දැන් ලේ පෙරාගෙන වේදනාවෙන් ඉන්නේ. ඉතින් ඔහුගේ ඥාතීන් නැත්තම් හිතවත් පිරිසක් මේ පුජ්‍යලය ගෙන යනවා වෛද්‍යවරයෙක් ළඟට. සත්කමක් කරලා මේ ඊතලේ ගලවලා අර තුවාලයට බේත් දාලා මේ සුවපත් කරන්න. ඉතින් මේ මොන මිනිස්සයා කියනවා කිසිසේත්ම මේ සත්කම මේ ප්‍රතිකර්මය කරන්න දෙන්නේ නැත, තුවාලයට බෙහෙත් දාන්න දෙන්නේ නැත, මේ මට දුන්නෙන් විදහ පුජ්‍යලයාගේ කුලය අඳුනා ගන්නතුරු කත්යෝවා බ්‍රාහ්මනෝවා සුද්ධෝවා වෙස්සෝවා සුද්ධෝවා මට මේ දුන්නෙන් විදහ පුජ්‍යලයා ශාස්ත්‍රීය කුලයේ කෙනෙක්ද? මට මේ දුන්නෙන් විදපු කෙනා බ්‍රාහ්මණ කුලයේ කෙනෙක්ද? මට මේ දුන්නෙන් විදහ පුජ්‍යලයා වෛශ්‍ය කුලයේ කෙනෙක්ද, සුද්‍ර කුලයේ කෙනෙක්ද? මේක නිවැරදිව දැනගන්නා තුරු මම මේ ඊතලයේ ගලවන්න දෙන්නේ නැහැ, මේ සත්කම කරන්න දෙන්නේ නැහැ, මේ සල්ලේ කර්මය කරන්න දෙන්නේ නැහැ, තුවාලයට බේත් දාන්න දෙන්නේ නැහැ කියලා ලේ පෙරාගෙන වේදනාවෙන් ඉන්නවා. විදපු කෙනාගේ කුලය හොයාගන්න පුළුවන් වේද? ඊළඟට කියනවා මට මේ විදපු පුජ්‍යලයා ඒවං නාමෝ ඒවං ගොත්තෝ, ඔහුගේ නම මෙන්න මේක, මෙනමින් යුත්ත පුජ්‍යලයේ කිය මට දුන්නෙන් විද්දේ. මෙවන් වූ ගෝත්‍රයක පුජ්‍යලයේ කිය මට මේ දුන්නෙන් විද්දේ කියලා ඒ විදොහ පුජ්‍යලයාගේ නංගොත් ටික හොයාගන්නා තුරු මේ සත්කම කරන්න දෙන්නේ නැත කියලා අර තමන්ගේ යාළු මිත්‍රයෝ එතනින් පළව හරිනවා. වෛද්‍යවරයාට ලං වෙන්නවත් දෙන්නේ නැහැ. ඇයි මේ විදපු මිනිස්සුන්ගේ නංගොත් ටික හොයාගන්නකල් කුලය හොයාගන්නකල්? ඊළඟට අයත් කියනවා වෛද්‍යවරු ලං වෙනකොට ලං වෙන්න එපා. මට මේ විදපු කෙනාගේ ස්වරූපයේ හැඩහුරුකම් දැනගන්න ඕනේ. මේ මිනිහා උස මිනිහෙක්ද, මිටි මිනිහෙක්ද, මධ්‍යම ප්‍රමාණයේ මිනිහෙක්ද කියලා හරියටම දැනගන්නා තුරු මේ සත්කම කරන්න දෙන්නේ නැත කියලා කියනවා. ඊළඟට කියනවා මේ පුජ්‍යලයාගේ හැඩ මේ පැහැය, ඒ කියන්නේ කළු මිනිහෙක්ද, සුදු මිනිහෙක්ද, තලෙළු මිනිහෙක්ද, ඔය විදිහට මේ වර්ණය දැනගන්නා තුරු, වර්ණය දැනගෙන ඔහු හඳුනා ගන්නා තුරු මේ වෙදකම කරන්න දෙන්නේ නැත කියලා කියනවා. ඊළඟට කියනවා ඒවං ගාමෝ ඒවං නිගමෝ, ඒවං ගාමේ ඒවං නිගමේ ඒවං නගරේ, මේ පුද්ගල මෙන්න මේ ගමේ පදිංචි මිනිහෙක් කිය, නැත්නම් මේ නියම් ගමේ පදිංචි මිනිහෙක් කිය, මේ නගරයේ පදිංචි මිනිහෙක් කිය කියලා ඔහු පදිංචි ගම් නගරය දැනගන්නා තුරු මේ සල්ලේ කර්මය කරන්න දෙන්නේ නැත කියලා කිසි කෙනෙකුට කිට්ටු වෙන්න දෙන්නේ නැහැ, බේත් කරන්න දෙන්නේ නැහැ. ඊළඟට විදපු දුන්න, මේ දුන්න හදලා දුන්නට ගත්ත ලී වර්ගය මොකක්ද? ඊළඟට මේ ඊතලය හදලා තියෙන්නේ කොහොමද? දුන්නට යොදාගත්ත හංපටි වර්ග මොනවද? සිංහහමක්ද, වලස්සමක්ද, ගවහමක්ද? මේවා හරියට දැනගන්නා තුරු මම මේ සල්ලේ කර්මය කරන්න දෙන්නේ නැත කියලා කියනවා. ඉතින් ওই විදිහට දිගට විස්තරය තියෙනවා. ඉතින් එතකොට දැන් මේ විස්තර ටික දැනගන්නා තුරු මොහු මේ සල්ලේ කර්මය කරන්න දෙන්නේ නැහනේ. මොකද වෙන්නේ? ඔය ටික දැනගන්න හම්බ වෙන්නේ නැහැ. අර තුවාලෙන් ලේ ගලලා ගලලා අනේ ඒ වේදනාවෙන්ම විසසහිත දුන්නේ නෙවෙයිද? විසසහිත ඊතලයක් තමයි ශරීරය දැන් මේ පසාරු කරගෙන ගිහින් තුවාල වෙලා තියෙන්නේ. විසසහිත නිසා වැඩි වෙලාවක් යන්නේ නැහැ මේ මිනිසයා ඒ වේදනාවෙන්ම ඒ විසෙන්ම මැරිලා යනවා. මරණයට
පත් වෙනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ ගැන යමෙක් මේ විදිහට මෝඩ විදිහට හිතනවා. තථාගතයන් වහන්සේ මේක කියන තා කල් මම ශාසනයේ ගුණ ධර්ම පුරන්නේ නැහැ. ලෝකයේ සාස්වත එකක්ද, අසාස්වත එකක්ද, අන්තවත් එකක්ද, අනන්තවත් එකක්ද, සත්‍යය මරණයෙන් පස්සේ උපදිනවද, සත්‍යය මරණයෙන් පස්සේ උපදින්නේ නැද්ද? ඔය විදිහට තර්ක කර කර විතර්ක කර කර ඉන්නවා. බුදුරජාන් වහන්සේ මේක විස්තර කරන තුරු මම මේ ගුණ ධර්ම පුරන්නේ නැතුව බලාගෙන ඉන්නවා. මොකද වෙන්නේ? අර දුනු ඊතල පාර වැදිච්ච පුජ්‍යලයා ඒ විසින්ම අර මිනිස්සුන්ගේ විදහ මිනිස්සයාගේ කුල ගෝත්‍ර නංගොත් දුන්නේ හැඩ හොරුකම් හොයහා ඉඳලා නිකාම මැරලා යනවා වගේ මේ මෝඩ මිනිස්සයාත් ශාසනේ කිසියම් ගුණ ධර්මයක් පුරා ගන්නේ නැතිව මොකද වෙන්නේ? නිකාම ඉඳලා මරණයටපත් වෙලා යනවා. එතකොට මෙන්න මේක තමයි මේ ලෝකයේ ස්වභාවය. ඒ කියන්නේ සෙවිය යුතු දේ සොයන්නේ නැහැ, කලය හොදේ කරන්නේ නැහැ, නොකලය හොදේවල් කරනවා, නොසෙවිය යුතු දේවල් සොයනවා. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙ විතරක් නෙමෙයි, මේ වාගේ අදහස් මේ වාගේ කටයුතු කරන පුජ්‍යලයෝ ඔය කාල තුනටම අයිති වෙනවා. ඒ හින්දා තමයි තුන් කාලයටම ගැලපෙන පරිදි බුදුරජාණන් වහන්සේ මේ ලෝතර ධර්මයේ දේශනා කළේ. ඒකනේ අකාලිකයි කිව්වේ. මේ අකාලික ධර්මයක් තමයි උන්වහන්සේ දේශනා කළේ. අතීත කාලයටය, අනාගත කාලයට, වර්තමාන කාලයට කියලා කාල නියමයක් එහෙම නැහැ. එදිනෙදා මේ ධර්ම මාර්ගයේ යෙදෙන තරමට කල් නොයවා ඒ මොහොතේම ඒ කාන්තේම ප්‍රතිඵල ලැබෙන, අත්විඳින ලැබෙන ලෞතුරා ධර්මයක් තමයි උන්වහන්සේ දේශනා කළේ. එනිසා මේ ශ්‍රී සද්ධර්මය අකාලිකයි කියලා කියනවා. කල් නොයවා ඒ මොහොතේම ඒ ජීවිතවලදීම අපට ඵල නෙලා ගන්න පුළුවන්. එහෙනම් ඒ ඵල නෙලා ගන්න නම් මොකද කරන්න ඕනේ? අර දුනු පහර නැත්නම් ඊතල පහර ලැබූ මිනිහා වගේ ඒ විදපු පුජ්‍යලයාගේ කුලගොත් හොය හොයා උසද මිටිද කළුද සුදුද ඔය හොය හොයා ඉඳලා හරියනවද? ලෝකේ සාස්වතද අසාස්වතද, සත්‍යය මරණින් පස්සේ උපදිනවද නැද්ද, ලෝකේ අන්තද අනන්තද, මේවා හිත හිතා අපි හිටියොත් මොකද වෙන්නේ? අපේ ජීවිතත් අර වගේම නිකාම යන සමහර එහෙම හිතනවනේ. විශාල ප්‍රශ්න තියෙනවා අපේ සමහර බෞද්ධයන්ට. විශාල ප්‍රශ්න, අන්තරා භවයක් තියෙනවද නැද්ද එහෙම කියනවා නේද? බොහොම ලොකුවටම මහා ප්‍රශ්නයක් කරගෙන සමහරු, අන්තරා භවයක් තියෙනවද නැද්ද, තිබුණත් මොකද නැතත් මොකද නේද? මොකක් හරි භවයක්නේ. දැන් බුදුදහමට අනුව කිසිසේත්ම අන්තරා භවයක් නැත. අන්තරා භවයක් කියලා එකක් නැහැ. තියෙනවනම් තියෙයි භවයක්. අන්තරා කියලා අපි අස්කර ගන්න ඕනේ. එතකොට මොන භවයක් හරි බුදුරජාණන් වහන්සේ මොකද කළේ? අච්චරා සංඝාත මත්තම්පිකෝ භික්ඛවේ භවං නෙවන්නේ මේ. අසුරසනක් ගහන තරම් කාලයක්වත් මේ භවය කියන එක නම් වර්ණනා කරන්නේ නැත කියලා උන්වහන්සේ දේශනා කළා. අන්න ඒක නිසා මේ අනවශ්‍ය ප්‍රශ්න අපි ඔළුවේ දාගෙන අනවශ්‍ය තර්ක විතර්ක හිත හිතා මේ ජීවිත කාලය නිකාම ගෙවිලා යන්න තිබ්බොත් අර ඊතල පහර කෑව ඒ ඊතල පහර ලැබූ පුජ්‍යලයා නිකාම නිකං විදව පුජ්‍යලයාගේ කුලදොක් නංගොත් හොය හොයා ඉඳලා මෙල්ල ගියා වගේ අපටත් මෙරලා යන්න තමයි සිද්ධ වෙන්නේ. ජීවිත කාලය සදාකාලිකව පවතින්නේ නැහෙනි. තව ටික කාලෙකින් අපි මෙරලා යනවා. ඉන්න කාලය තුල සාසන ධර්මයේ හැසිරෙලා ಗುಣපිළිවෙත් පුරා ගත්තොත් ඒ ටික පමණක් නම් අපට ඉතිරි වෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මාළුන්ගේ පුත්‍රය හැබැයි මේ විදිහට ලෝකය අන්තවත් කියලා යම් දෘෂ්ටියක් අරගෙන ඉන්නවා නම්
ඒ පුජ්‍යලයාට මේ ශාසන බ්‍රහ්මචර්යාවේ හැසිරීමක් තියනවාද? ඒ දෘෂ්ටියේ එල්බර්ගෙන ඉඳගෙන මේ ශාසනය ගුණධර්ම පුරන්න පුළුවන්ද කියලා. පුරන්න බෑ. මොකද මිත්‍යා දෘෂ්ටියක එල්බගෙන මේ කටයුතු කරන්න බෑ. සම්මා දිට්ඨිය පුරණ ශ්‍රාවකයෙක් විය යුතුයි. නිවන් මඟෙහි ගමන් කරන ශ්‍රාවකයා. එතකොට සම්මා දිට්ඨි කියලා කියන්නේ මිච්ඡා දෘෂ්ටියෙන් යුක්තව ඉඳලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න බෑ. සම්මා දිට්ඨි වෙන්න ඕනේ. අන්න ඒක නිසායි කියන්නේ ලෝකය අන්තවත් කියලා, අනන්තවත් කියලා, එහෙ නැත්නම් සත්වයා මරණයෙන් පස්සේ උපදිනවාය, උපදින්නේ නැත කියලා ඔය දෘෂ්ටි ජාලා ඔළුවේ තැන්පත් කරගෙන දාගෙන ඔළුව අවුල් කරගෙන නම් මේ ගුණ ධර්ම ටික පුරන්න බෑ, නිර්වාණ මාර්ග ගමන් කරන්න බෑ කෙනෙකු නැහැ දේශනා කළා. ලෝකය සාසතයි කියලා, අසාසතයි කියලා ඔය විදිහට දෘෂ්ටි මේ යම් කෙනෙක් දිට්ටිගතිකව ඉඳගෙන ඉන්න කල්හි බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් නම් දේශනා කරනවා. ඒ කියන්නේ මේ ජීවිතේම ප්‍රහාණය කළ යුතු ධර්මතා අතරින් ප්‍රහාණය කළ යුතු යැයි ධර්මතා කොටසක් උන්වහන්සේ පැහැදිලි කළා. මොකන්ද? අත්ති ජාති, ජාතියක් කියලා එකක් නම් තියෙනවා. ජරාවක් කියලා එකක් නම් තියෙනවා. අත්ති මරණං, අත්ති ශෝකෝ, අත්ති පරිදේව. ඔය විදිහට ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියලා මෙන්න මෙම කොටසක් නම් තියෙනවා. ඒ වාගේ ප්‍රහාණය මම දේශනා කරනවා. ඔය ලෝකයේ සාස්වතද අසාස්වතද, ලෝකයේ අන්තවත්ද අනන්තවත්ද, මේවා ගැන හිත හිතා මේ මිත්‍යා දෘෂ්ටි ජාලාවන්නේ පැටලිලා ඉඳගෙන කිසිසේත් මේක කරන්න බෑ. එතකොට සියලු භවයන්ගෙන් අත මිදෙන්න නම්, සසර තරණය කරන්න නම්, ඒ කාන්තයෙන් මේ භවය නැති කරන්න ඕනේ. ජාතිය ක්ෂය කරන්න ඕනේ. කිහිනා ජාති වුසිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තහායාති පජානාති කියන තත්වයටපත් වෙන්න නම් ජාතිය නැති කරන්න ඕනේ. සාසන බ්‍රහ්මචර්යාවේ හැසිර ඒ සියලු කටයුතු නිමා කරන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ජීවිතයේදීම නැති කළ යුතු ධර්ම තමයි ඔය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපාය. මේවට කියන්නේ 11 මහා ගිනි කියලා. ගිනි ජාලා 11කින් අපි ගිනි අරගෙන දැවි දැවි පිලිස්සි පිලිස්සි තමයි මේ ජීවිතය ගත කරගෙන යන්නේ. ඉතින් මෙහෙම ගත කරන ජීවිතයක ඔය අනවශ්‍ය ප්‍රශ්න ඔළුවේ දාගෙන අපි ජීවත් වුණොත් එහෙම අපටත් මොකද වෙන්නේ? අන්න අර දුණු ඊතල පහර කෑව එයින් විපතටපත් මිනිස්සය වගේ අපටත් මේ ලැබූ වටිනා ජීවිත අයාලේ මිලාන වෙලා, විනාශ වෙලා, නැති වෙලා, නැත්තටම නැති වෙලා හිස් ජීවිතයක් භාවයටපත් වෙලා තමයි මරණයටපත් වෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඔය මිත්‍යා දෘෂ්ටි ජාලාවන්ගෙන් අපි අත මෙදෙන්ට ඕනේ. එතකොට මේ අන්තරා භවයක් තියෙනවද නැද්ද කියලා හිත හිතා තර්ක කර කර නොයේ කතා, එහෙම නැත්නම් දෘෂ්ටි වල එල්බගෙන අපි ජීවත් වෙනවා. එතකොට ඒකෙන් අපිට කිසිම අර්ථ සිද්ධියක් සිද්ධ වෙන්නේ නැහැ. සමහරු කියන බුදුරජාණන් වහන්සේ අවසාන මොහොතේ චොන්න කර්මාර පුත්‍ර විසින් පිළිගැන්නු සූකර මද්දවය කියන එක ඇත්තටම ඌරු මස්ද නේද? උන්වහන්සේ ඌරු මස්ද වැළඳුවේ. එහෙම නැත්නම් ඒක එනමෙන් හඳුන්වන වෙනත් දෙයක්ද, හතු වර්ගයක්ද? දැන් ලොකු ප්‍රශ්න. ඒ අතන්ට ලොකු ප්‍රශ්න මේක. ඊළඟට නිවන් අවබෝධය සඳහා ඒ කාන්තයෙන්ම නිර්මාංශ විය යුතුද? තවත් විශාලම ප්‍රශ්නයක්. ඔළුව අවුල් කරලා තියෙන විශාලම ප්‍රශ්නයක්. ඉතින් මෙන්න මේ වගේ අනවශ්‍ය ප්‍රශ්න මිත්‍යා දෘෂ්ටි ජාලාවන්නේ එල්බගෙන ඉන්න තාක්කල් මේ ලෞතුරා ශාසන ධර්මයේ හැසිරෙන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරන්නේ මාළුන්ගේ පුත්ත ස්වාමින් වහන්සේට, තස්මාතිහ මාළුන්ගේ පුත්ත අභ්‍යාගතංච මේ අභ්‍යාගතෝ ධාරිත.
අභ්‍යාකට කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කියපු දේවල්. මේ මේ නොකියපු දේවල්. තථාගතයන් වහන්සේ මේ විදිහට දේශනා නොකරපු දේවල් තියෙනවා නම් ඒවා දේශනා නොකළ දේවල් හැටියටම පිළිගන්න. අමුතුයෙන් තර්ක කර කර විතර්ක කර කර ඔළුව නරක් කරගෙන ආරවුල් ඇති කරගෙන ආකූල ව්‍යාකූල මනසක් ඇති කරගෙන ජීවත් වීමෙන් පළක් නැහැ. ඒ වගේම තමයි තස්මාදී මාළුන්ගේ පුත්ත බ්‍යාකතංච මේ බ්‍යාකතෝ බ්‍යාකතතෝ ධාරිත. මං යමක් කියලා තියෙනවා නම් මං යමක් දේශනා කළා තියෙනවා නම් ආගේ දේශනා කරපු දේ ගැන විතරක් හිතන්න. දේශනා කරපු දේ විතරක් පිළිගන්න. දේශනා කරපු දේ ඒ දේශනා කරපු ධර්ම මාර්ගයට අනුව හැසිරෙන්න කටයුතු කරන්න. එහෙම කියලා උන්වහන්සේ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේට ඊළඟට අවවාද කරනවා. කිංච මාළුන්ගේ පුත්තු මයා අභ්‍යාගතං. ඇයි මාළුන්ගේ පුත්‍රේ මං මේ නොකියපු දේවල් ඒ විදිහට නොකියපු දේවල් හැට නැත්තම් බැහැර කරලා තියෙන්නේ. අනවශ්‍ය දේවල් ය කියලා මේවා බැහැර කරලා තියෙන්නේ. ඇයි? අනත්ත සංහිතං. වැඩක් නැහැ. ලෝකයේ සාහසත වුණත් අසහසත වුණත් අපිට වැඩක් තියෙනවද? ලෝකයේ අන්තවත් වුණාය අනන්තවත් වුණා කියලා අපිට වැඩක් තියෙනවද? කිසිම වැඩක් නැහැ. ලෞතරා බුදුරජාන් වහන්සේ විසි අසංකේය කල්පලක්ෂයක් පුරාවට එතරම් දිගු කලක් පාරමී පුරලා දුක් විඳලා ජීවිත පරිත්‍යාග කරලා මහසයුරේ ජලකඳ පරදවා ලේ දන් දීලා මහසයුරේ පස්කඳ පරදවා ශරීර මාංශ දන් දීලා මහමෙර පරදවා හිස් දන් දීලා අහසේ තරු පරදවා නේත්‍ර දන් දීලා ඇසිස් මාසලේ අමුදරුවන් දන් දීලා නේද? දස පාරමිතාවන් පුරා ලෝතුරා බුදුබවට පත් උනේ. ඔය ලාමක දෙයක් කියන්නද? එහෙම එකකට නෙවෙයි. උන්වහන්සේ පහළ වුණේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝකයාට පැහැදිලි කරන්නයි, ප්‍රකාශ කරන්නයි, දේශනා කරන්නයි, අවබෝධ කරවන්නයි, අමා මහ නිවනට පමුණුවන්නටයි. ඒකයි මහා කරුණාව. ඒ මහා කරුණා ධ්‍යාසයෙන් තමයි එතරම් දීර්ඝ කාලයක් උන්වහන්සේ පාරමී පුරාගෙන ඇවිදින් ලෝතුරා බුදුබවට පත් වුණේ. එහෙම පත් වෙලා ඔය අනවශ්‍ය දේවල් හිස් දේවල් කිය කියා ඉන්න කිසිසේත්ම බුද්ධ ජීවිතයක් කැප කරන්නේ නැහැ. උන්වහන්සේ අවශ්‍ය ටික විතරයි දේශනා කළේ. දැන් එක තැනක දේශනා කළානේ අර ඇට්ටේරියා වනයේදී ඇට්ටේරියා වනයෙන් වැටලා තිබුණු කොළ ටිකක් අතට අරගෙන මහණෙනි මේ මගේ අතේ තියෙන කොළ ටිකද වැඩි බිම අනෙක් මේ ඇට්ටේරියා වනයේ තියෙන කොළද වැඩි කියලා කිව්වා. මොකද්ද ලැබිච්ච උත්තරේ? අතේ තියෙන කොළ ශ්‍රී හස්තයට ගත් කොළ ටික බොහොම ස්වල්පයි. මේ උයනේ තියෙන මේ වනයේ තියෙන අනිත් කොළ තමයි අනන්ත ප්‍රමාණ. බුදුරජාණන් දේශනා කරන ආන් ඒ වගේ මහණෙනි මං අවබෝධ කරගත් ශ්‍රී සත් ධර්මයෙන් මං දේශනා කළ තියෙන්නේ මෙන්න මේ අතට ගත් ඇට්ටේරියා කොළ ටික වගේ බොහොම ස්වල්පයයි. දේශනා නොකරපු ධර්මය අනන්තයි අප්‍රමාණයි. හැබැයි දේශනා කරපු ටික හොඳටම ඇති. ඇයි? නිවන් අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඒ දේශනා කරපු ශ්‍රී සත් ධර්මය හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඉතින් අන්න ඒක නිසා ඉතින් ඊළඟට උන්වහන්සේ දේශනා කළා තියෙනවා මාළුන්ගේ පුත්‍රය. ඉතින් මං කියපු දේවල් හැටියට පිළිගන්න, නොකියපු දේවල් හැටියට බැහැර කරන්න. ඉතින් මේ බැහැර කරපු දේවල් මං එහෙම බැහැර කරලා තියෙන්නේ ඔන්න ඔය අනර්ථ සංහිත නිසයි. කවදාකවත් එය නිර්වේදයේ පිණිස, නිවන පිණිස, නිරෝධයේ පිණිස, කෙලෙස් උපසමනයේ පිණිස උපකාර වන්නේ නැත. ඒ නිසා උන්වහන්සේව බැහැර කළා, ප්‍රතික්ෂේප කළා, දේශනා කළේ නැහැ. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළා. දේශනා කරපු දේවල් අතරින් උන්වහන්සේ ඉදන් දුක්ඛන්තේ මාළුන්ගේ පුත්ත මයා භ්‍යාකතං, මාළුන්ගේ පුත්‍රේනි මෙන්න මේක දුකයි කියලා මම දුක්ඛ සත්‍ය දේශනා කළා තියෙනවා. ඉදන් අයන් දුක්ඛ සමුදයෝති මයා භ්‍යාකතං, මාළුන්ගේ පුත්‍රේ මම මේක තමයි දුක්ඛ සමුදය කියලා සමුදයාරිය සත්‍ය පිළිබඳව දේශනා කරලා තියෙනවා. ඊළඟට අයං දුක්ඛ නිරෝධෝති මයා භ්‍යාකතං, මම
මේක දුක්ඛ නිරෝධයයි කියලා දුක නැති කිරීමයි කියලා දේශනා කරලා තියෙනවා. අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති මයාභයගත. මේක තමයි දුක නැති කර ගැනීමේ පිළිවෙත් මාර්ගය කියලා මම දේශනා කරලා තියෙනවා. ඇයි අත්ත සංහිතං අනත්ත සංහිත නෙමෙයි අත්ත සංහිතං. මේකේ ලොකුම අර්ථයක් තියෙනවා. මේකේ ලොකුම යහපතක් තියෙනවා. අර්ථ සිද්ධියක් තියෙනවා. ඒතං ආදි බ්‍රහ්මචරේකං ඒතං නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. නිර්වේදයේ පිනිස එවැගේම විරාගයේ පිනිස නිරෝධයේ පිනිස කෙලෙස් උපසමනය සංසිඳවීම පිනිස අභිඤ්ඤාව පිනිස සම්බෝධියේ පිනිස නිවන පිනිස ඒකාන්තේම සංවත්තති. සැකයක් නැ ඒකාන්තේම අමාවහ නිවන පිණසම හේතු වෙනවා පවතිනවා කියන එක දේශනා කරා. තස්මාතං මයා භ්‍යාකතං තස්මාතිහ මාළුන්කේ පුත්තේ අබ්භේකතංච මේ අබ්භ්‍යාකතතෝ ධාරේත භ්‍යාකතංච මේ භ්‍යාකතතෝ ධාරේත. ආන් ඒක නිසා අනර්ථ සංහිතයි කියලා අයින් කරපු බැහැර කරපු දේශනා නොකරපු දේවල් බුදුරජාණන් වහන්සේ බැහැර කරපු දේවල් හැටියටම පිළි අරගෙන ඒවා අයින් කරන්න. ඊළඟට විස්තර කරපු දේශනා කරපු විවරණය කරපු විභජනය කරපු ප්‍රකට කරපු නිර්වාණය පිණිස හේතු වෙන යම් ධර්මයක් වෙත්නම් එය මයා භ්‍යාකතෝති ධාරේතාති මා විසින් ප්‍රකාශ කරපු දේවල් අනුමත කරපු දේවල් කියලා පිළිගන්නේ කියලා උන්වහන්සේ දේශනා කළා. ඉතින් මේ ධර්ම දේශනාව උන්වහන්සේ සතුටින් පිළිගත් බව සූත්‍ර අවසානයේ සඳහන් වෙනවා. එතකොට මාළුන්ගේ පුත්‍රය ස්වාමින් වහන්සේගේ අදහසට අනුව තමන්ට ඇති වුණා වූ පරිවිතාරකයට පිළිතුරක් බලාපොරොත්තුෙන් තමයි මේ බුදුරජාන් වහන්සේ ළඟට උන්වහන්සේ ගියේ. ඉතින් ප්‍රශ්නේ ඉදිරිපත් කළා. ඉතින් අහපු ප්‍රශ්නෙට පිළිතුර දුන්නාද? නෑ. ඇයි ඒ? අනත්ත්‍ය සංහිත නිසා. අර්ථ කියන්නේ යහපතක් පිණිස පවතින්නේ නෑ. ඒ අහපු ප්‍රශ්නවලට පිළිතුරු දීම කිසිසේත්ම බුදුරජාන් වහන්සේ නමකට ගැළපෙන්නේ නැහැ. ඒක අවශ්‍ය නැති දෙයක් නිසා. උන්වහන්සේ දේශනා කරන්නේ මේ බාහිර ලෝකේ නෙවෙයි පංචස්කන්ධ ලෝකය. ආධ්‍යාත්මික ලෝකයෙන් ඈතර වෙන්නයි පංචස්කන්ධ ලෝකයෙන් ඈතර වෙන්නයි උන්වහන්සේ ධර්ම දේශනා කරන්නේ. බාහිර විශ්වයේ ලෝකය තරණය කරන්න එයින් ඈතර වෙන්න, එහි සදාකාලික බවක් අවබෝධ කරගන්න, එහෙම නැත්නම් අසහසත බවක් අවබෝධ කරගන්න හිම නෙවෙයි. එහෙනම් උන්වහන්සේ දේශනා කරපු මේ ශ්‍රී සද්ධර්මය පංචස්කන්ධ ලෝකයෙන් අතමිදී අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස යා යුතු ගමන් මාර්ගයයි මෙහිදී දේශනා කොට වදාළේ. එතකොට ඒ නිවන් අවබෝධය සඳහා මොද කරන්න ඕනේ? ජාතිය නැති කරන්න ඕනේ. ජරාව, ව්‍යාධය, මරණය, ශෝක පරිදේවය, දුක් දොම්නස් මෙන්න මේවා සියල්ල අතහරින්න ඕනේ. එතකොට ඒ සියල්ල අතහැරලා බුදුරජාණන් වහන්සේ පෙරූ රත්තරන් වගේ ඉතාමත්ම සුවිසුද්ධ වූ පාරිශුද්ධත්වයට පත් වුණු කිසිම සැකයක් එවැගේම ගැටලු සහිත බවක් නැති ගාම්භීර වූ චතුරාර්ය සත්‍ය ධර්මයක් උන්වහන්සේ විවරණය කළා, විභජනය කළා, ප්‍රකට කළා, දේශනා කළා. ඒකාන්තයෙන්ම නිවන් සුව පිණිස පවතින අර්ථ සංහිත ඌම දෙයක් තමයි උන්වහන්සේ දේශනා කළේ. ඉතින් එතකොට මේ දේශනාවට අනුව අපි නැවතත් කෙටියෙන් සිහිපත් කරගන්නට අවනම් අවශ්‍ය වෙන්නේ මේ මිත්‍යා දෘෂ්ටි ජාලාවන්ගෙන්, වැරදි දර්ශනයන්ගෙන්, වැරදි මතිමතාන්තර වලින් දුරස් වෙලා බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කිරීමයි. ඉතින් ඒ සඳහා යා යුතු ගමන් මාර්ගයේ අද අපට කිසිම වැරදීමක් නැතිව පිරිසිදුවට ලෞතුරා ශ්‍රී සද්ධර්මයේ විරාජමානව අදත් ලෝකේ විද්දමානයි. ඒ ලෞතුරා ධර්ම මාර්ගයේ ගමන් කිරීමේ වාසනාව භාග්‍ය අපට උදා වෙලා තියෙනවා. එනිසා අපේ సంతාන තුල තියෙන වැරදි දර්ශන, මිත්‍යා දෘෂ්ටි, සංකල්පන, අදහස්, මතිමතාන්තර මේවා හැකි තාක් දුරට දුරස් කරගෙන සම්මා දිට්ඨියේ පිහිටා සම්මා දිට්ඨි මාර්ගාංගයෙන් ආරම්භ වෙන
මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අවතීර්ණව ලෞතුරා ධර්ම මාර්ගයේ ගමන් කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති මාර්ගයේ හැසිරෙමින් බෝධිපාක්ෂික ධර්මයන් මුදුන්පත් කරගෙන බෝධිසත්ත්ව ජීවිතය භාවයට පත් කරගෙන සසුන් කෙතේ උතුම් සෙවණට පැමිණ තුනුරුවන් සරණ ගිය සැබෑ බෞද්ධ උපාසක උපාසිකාවන් බුද්ධ ශ්‍රාවකයන් හැටියට මේ ලෞතුරා ධර්ම මාර්ගයේ හැසිරෙමින් අප්‍රමාද ප්‍රතිපදාවෙහි නියැලෙමින් අර ඊතලයේ කෑව නැත්නම් ඊ පහරට ලක්වුණු ඒ මෝඩ මිනිස්සයා වගේ අනවශ්‍ය ප්‍රශ්න ගැන හිත හිතා අපේ වටිනා කාලය ජීවිතය විනාශ කරගන්න නැතුව මෝගං කාලං න කේපයේ කියන අනුශාසනාවට අනුව මේ ලැබිච්ච උත්තරීතර මිනිසත් භවයෙන් උසස් ඵල නෙලා ගන්නට අදිෂ්ඨානය වීරයේ ධෛර්යයේ ප්‍රාර්ථනාව අප්‍රමාදයේ කුසල ඡන්දේ ඇති කර ගනිමු. ඒ සඳහා සෑම දිනාට සතර සම්‍යප්ප්‍රදන් වීරිය ජීවිත තුල සෑම කල්ලියම වැඩෙත්වා සම්මා දිට්ඨිය පහළ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද මේ උතුම් සූත්‍ර දේශනාවේ සඳහා ධර්ම දානයක් වශයෙන් දායකත්වයන් දරමින් මහා පින්කමක් සිද්ධ කරගන්න පින්නතුන් අතරේ දායකත්වයන් දරන්නේ බිබිල මැදගම තන්නපුරාවේ දිවියාපොළ අංක 1 ඒ නිවසේ පදිංචි KWM රංජනී ප්‍රේමරත්න මහා ඒ කියන පින්වත් දායක පින්නතුන් විශේෂයෙන් ප්‍රාර්ථනා කරන්නේ මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න ජීවත්ව සිටින දූ දරුවන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම. ඒ අතරින් මියගොස් අවුරුදු 7ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. 2004 9 16 දින අභව ප්‍රාත RMB රත්නායක මෑණියන්ටත් එවගේම තවත් මිය ගියා වූ සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ජීවත්ව සිටින පියාවන KWM පේමරත්න මහත්මයාණන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම, ස්වාමි පුරුෂයාවන DM සුනිල් රත්නායක මහත්මයාණන්ට සිත සාන්තිය නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම, රැකී ආරක්ෂා කටයුතු දියුණු කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. දරුවන් දෙදෙනා වෙන BDM නිමේසා සිතුමිනේහා DM අමිල ප්‍රභාස්වර යන ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන යහපත් අනාගතයට සියලු මම්පිය සැලසේවා, ජීවිත වාසනාවන්ත වේවා, නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පන්න ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව. එවැගේම බෞද්ධ රූපවාහිනී නාලිකාවේ නිර්මාතෘ දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත් එම නාලිකාවේ සේවක මණ්ඩලයටත් මුළුමහත් ලෝකවාසීන්ටත් පින්පෙත් අනුමෝදන් කරමින් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. සහෝදර සහෝදරියන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම, රැකී ආරක්ෂා දියුණු කරගෙන සාර්ථක ජීවිතයකට රත්නාත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අද බෞද්ධ ලෝකේ පුරාම මේ සදහම් දේශනාව ශ්‍රවණය කරන්න සලස්සමින් ඒ සඳහා උතුම් දායකත්වයන් දරමින් ධර්ම දානමේ මහා පින්කම සිදු කරගත් KWM රංජනී පේමරත්න ඒ මහත්මිය ප්‍රධාන කොට ඇති පවුල්වල සියලුම දෙනාටමත් මේ සඳහා සහයෝගය දුන් ආධාර උපකාර කළ හැම දෙනාටමත් අද මේ උතුම් දේශනාව සාවධානව ශ්‍රවණය කළා වූ පින්වත් ඔබ හැම දෙනාටමත් මෙලෝ වශයෙන් සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. මෙපෙන් බෙලෙන් තුනුරුවන් සරණින් බුදු සසුනේ අපරාජිතව පාරමයේ ගුණ පිළිවෙත් පුරා ගන්නට නිදුක් නිරෝගී භාවය, දීර්ඝායු සම්පන්නය සැලසේවා. සෑම දිනාගේ සම්‍යක් ධර්ම ප්‍රාර්ථනා මුදුන්පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සසර ගමනේදී මීටත් වඩා හොඳ වාසනාවන්ත, සිල්වත්, ගුණවත්, නැනවත්, බෝසත්, මහේසාක්‍ය ජීවිත ලැබමින් සාමිපාසාදේ දුහකටපත් නොවේ නරකාදී හතර පහයෙන් වැළකී දිවේ මානසිකාදී සම්පත් සහිතව ආයු වර්ණ සහ බල ප්‍රඥා භවභෝග සම්පත් පිරිවර සම්පත් සහිතව කල්යාණ මිත්‍ර සම්පත්තියෙන්
යෝනිසෝ මනසිකාරයෙන් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් යුක්ත වූ ජෝති ජෝති පරායන ජීවිත ලබා සුවසේම පාරමී ධම්ම දුන්පත් කරගෙන ඊතාම ඉක්මන් භවයකදී මේ ලෝතුරා ශ්‍රී සම්බුද්ධ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුලදීම ගාම්භීර වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කර ගනිමින් ඥාතීන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහන් හෝතු සබ්බ දුක්ඛා පමුච්චෙතු. සීලේක පීඨීමෙන් ධර්ම ශ්‍රවණේ කිරීමෙන් දාම් පඬු පූජා කර ගැනීමෙන් ජනිත කරගත්තා වූද ජනිත කර ගන්නා වූද මහේසාගේ කුසල ශක්තිය අනුභවේනොත් තුනුරුවන්ගේ අනන්ත ගුණ බලේනොත් සම්යදෘෂ්ටික දිව්‍යාංගේ ආරක්ෂා ආශිර්වාද බලේනොත් අද මේ ධර්ම දේශනා පින්කමේ දායකත්වයෙන් දරුව පින්වත් හැම දෙනාටමත් එවගේ මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කළේ මුළුමහත් බෞද්ධ ලෝකවාසී සත්පුරුෂ හැම දෙනාටමත් සියලු සිත සාන්තිය සැනසුම ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා හැම දෙනාගේ යහපත් ධර්ම ප්‍රාර්ථනා මුදුන්පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බේ බුද්ධානුභාවේන සබ්බේ ධම්මානුභාවේන සබ්බේ සංඝානුභාවේන සදා සොන්ති භවන්තුතේ.